ඇමතිතුමා ඇමතිතුමා ඉතින් ඇමතිතුමා විපත්තුව කපන එක නතර කරයිද බඩු දීන්ලා අපි උද්ඝෝෂණ කරයි කියලා. මේක මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එක්ක කරන්න පුළුවන් මගුලක් නෙමෙයි. ඈ ඔය ලාම්දෙල් පස්නරුණත් ඔය අපේ මේ මෙඩිකල් සෙන්ටර් එක කරපු එක්කෙනා ඕක හරියට කරා නම් හරි පියා මාර්ග කරා නම් මාධ්‍යවේදීන්ට ඔච්චර ඕක මේ ලොකුවට පෙන්වන්න දෙයක් නෙමෙයි. මොකද මේ ලංකාවේ ලාම්දෙල් බිව්වේ උතන විතරක් ඇයි? දොස්තර මහත්තයෝ පාඩි වෙන්න. දොස්තර මහත්තයෝ දොස්තර තමයි ගාම සේවක නෙමෙයි. මම මේ ලෙඩෙක්ට ඔන්ලයින් ට්‍රීට්මන්ට් එකක් කරගෙන ඉන්නේ. ලාඩ පොඩ්ඩක් අසාධ්‍යයි. දොස්තර මහත්තයෝ මට අමාරුයි. මිටිකලින් මම ඉන්නේ ආදින. ඔව් දොස්තර මහත්තයෝ. දොස්තර මහත්තයෙන් අහන්න නැතුව මම කවදා පිටින්නම් පැල්ලෝ පෙත්තක් කරගෙන නැහැ. අම්මපා දොස්තර මහත්තයාට කියන්න මම කාලෙට මැරෙන්නේ නැතුව දොස්තර මහත්තයා දී බෙහෙත් දීලම තමයි. දැන් මොකද්ද තියෙන අමාරුව? කොන්දේ අමාරුව නැහැ. දොස්තර මහත්තයා ආවඩිනවනේ. මොකක්ද නම? වෙදිසි. වයස 16යි මාසයයි. දවස් ගන්න මතක නැද්ද? මතක නැත්තම් කමක් නැහැ. ආ කියමුකෝ බලන්න මොනවද තියෙන ලෙඩ. ලෙඩ නම් මහත්තයෝ 10ක් විතර තියෙනවා. මෙන්න මේ අත උදේ පාන්දර නැගිටිනකොට හිරි වැටිලා. මල්ලිගේ හොම්වර්ක් කළාද? අනේ ඒක නම් ඉතින් මල්ලි තමයි දන්නේ. මෙන්න මේ මහපට ඇඟිල්ල මහත්තයා ඌන් ඔහොම නැමිනව කොයි වෙලෙත්. මෙන්න ලෙඩ මහත්තයා තව දිනව මහත්තයා කොන් දෙකක් කුමාර තියෙනා නිකම් මේ අඬු මිටියකින් ගහනවා වගේ ඇනයක් තියලා ටින් ටින් ගාලා. තව දිනව මහත්තයා බෙල්ල අමාරුවක් තියෙනවා. ඒ කිසිවක් මට අදාළම නැහැ. මහත්තයා මේ මෙන්න පොඩ්ඩක් මේ බෙහෙතක් දෙන්න. මං පෙත්තක් දෙන්න. දවසට දෙපාරක් කෑමට පෙරයි කෑමට පසුයි ගන්න ඕනේ. ඈ සති දෙකක් කරලා බලන්නකෝ. තව එකක් ලියලා දෙන්න. මේක නම් අපි ගාව නෑ. මේක යන ගමන් පිටින් අරන් යන්න. ආහා හරි මහත්තයෝ. හුදෙයි. මහත්තයා. ආ වාඩි. මොකද මේ? උඹට ඒ යන්න වීස ගන්නවද? ඔව් ඩොක්ටර්. දැන් දකුණ මෙන්නම රටන්නේ.